Agustu 14 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා. ඒ වගේම ඊට දින දෙකකට පෙර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම රැස් වුණා පක්ෂ නායකත්වයත් එක්ක. ඒ රැස්වීම දෙකේදීම පැහැදිලි තීරණයක් ගත්තා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අලුත් කරන්න, නායකත්වය අලුත් කෙනෙකුට දෙන්න. එතනදී හරි පැහැදිලිවම හැමෝගෙම අදහස් විමසලා ගත තීන්දුව තමයි සියලු පාක්ෂිකයන්ගේ අදහස් විමසලා දිස්ත්‍රික් නායකත්වයේ අදහස් විමසලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසලා ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ විවිධ සංවිධානවල අදහස් විමසලා සියලු අයගේ අදහස් වලට ගැළපෙන තරුණ නායකත්වයකට පක්ෂය බාර දෙන්න ඕන කියන කාරණය. ඒ වගේම හරි පැහැදිලිවම තීන්දුවක් ගත්තා ඒ තරුණ නායකත්වයට පක්ෂයට බාර දීම කියන කාරණයේදී දැනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්ට අවස්ථාව දීලා ඒ අපේක්ෂකයන්ගේ නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒක වැඩිදුරටත් සාකච්ඡා කරලා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නීති අනුව එතනදී මේ අලුත් නායකයා තරුණ නායකයා පත් කළ යුතු කියන කාරණය. මම හිතන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක්, ඉතාම ගැළපෙන තීරණයක්. මේ මොහොතේ පක්ෂ යම් ප්‍රමාණයකට ආරවුල් සහගත තත්වයකට පත් වෙලා තියෙන අවස්ථාවක් ජනතාවගේ ඡන්දය පැත්තෙන්. ඉතින් ඒකට හොඳම උත්තරය තමයි පක්ෂයේ අලුත් නායකත්වයක් එක්ක අලුත් ගමනකට අවතීර්ණ වෙන එක, අලුත් ගැම්මකින් නායකත්වයක් ගන්න එක. ඉතින් පාක්ෂිකයන් සියලු අය එකතු කරගන්න වැඩපිළිවෙලක් හදාගන්න එක. හුඟක් ලක්ෂ ගණනාවක් ඉන්න එක්සත් ජාතික පක්ෂයත් එක්ක එහෙම බේස් එකක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඒ සියලු අය අවදි කරවගෙන ඉස්සරහට යන්න පුළුවන්, රට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයට අරගෙන එන්න ඕනේ. ඒ වගේම ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය ආසන 8ට වැටුණා. නමුත් ඊට පස්සේ 6න් 5ක බලයක් ගත්තා. එහෙම ඉතිහාසයක් තියෙනවා. මේ රටේ මිනිස්සු ඉන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. රට අලුත් කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. රටේ සංවර්ධනය හැදුවේ ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනැගුවේ එක්සත් ජාතික පක්ෂය. ඒක නිසා ඒ අදහසත් එක්ක පක්ෂය අලුත් වෙලා අලුත් නායකයෙක් එක්ක අලුත් කණ්ඩායමක් එක්ක ඉස්සරහට යන ඉදිරියේදී අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාම තමයි යෝජනා කරේ ඔහු අනිවාර්යයෙන්ම ඉවත් වෙනවා අලුත් නායකයෙක් පත් කරගන්න කියලා. ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් ඒක කිව්වා, පාර්ලිමේන්තු කණ්ඩායමටත් ඒක කිව්වා, ඒ වගේම හැම අවස්ථාවකම ඒක කිව්වා. ඉතින් කවුද පත් කරගන්න කියන කාරණාවට අදාළව නම් කීපයක් යෝජනා වෙලා තියෙන නිසා, ඒ වගේම කීප දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙන නිසා හැම කෙනෙක්ම පත් කරගන්න බෑ, එක්කෙනයි පත් කරගන්න පුළුවන්. ඒත් වඩා සුදුසු කෙනා කවුද කියන කාරණයට විදි දෙකයි තියෙන්නේ. එකක් හැමෝන්ගේම එකඟතාවය ගන්න උත්සාහ කරනවා, බැරි නම් ඡන්දෙකට යනවා. ඉතින් ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන් පත් කරන එක තමයි, එකඟතාවයෙන් පත් කරන එක තමයි ව්‍යවස්ථානුකූලව නීතිය වෙන්නේ. එතුමා යන්න එකඟයි. හැබැයි හුඟක් අය කියන එතුමාට ඉන්න කියලා. නමුත් එතුමා යන්න එකඟයි. ඒ වගේම අලුත් නායකත්වයක් ගේන්න එකඟයි. ඒකින්ද එතුමාගේ ප්‍රශ්නයක් නැහැ.